අද අපි අයිලා ෆොටෝග්‍රැෆි කතාබහට එකතු කරගන්න හිතුවා වෙනස්ම කෝණයකින් නිර්මාණය වූ ඡායාරූප පෙළක් ගැන කතා කරන්න. ඉතින් ඒ ඡායාරූප පෙළේ හිමිකරුවන් දෙදෙනා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ තමයි ප්‍රවීණ ඡායාරූප ශිල්පී මලිත් අචින්ත සමගින් ඔහුගේ නිරූපණ ශිල්පිනි දිනිති ගන්ධාරා. ආයුබෝවන් දෙන්නටම. ආයුබෝවන්. ඉතින් අපි මුලින්ම දැනගන්න කැමති අද අපි මේ කතා කරන ලස්සන ෆොටෝ ෂූට් එක වුණේ කොහොමද කියලා. ඇත්තටම මට කියන්නේ ෂූට් එකක් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. වෙනස්ම විදිය ෂූට් එකක්. ඉතින් මට ඒකට ඇත්තටම නිරූපණ ශිල්පිනියක් ඕන වුණා. මං කල්පනා කරා ශේෂ්ත්‍රේ නැති කෙනෙක්ව ගන්න. මොකද කෙනෙක්ට තව දෙකීමක් චාන්ස් එකක් දෙන්න ඕන හින්දා. ඉතින් මම දන්න නංගි කෙනෙක්ට තරුෂි නංගිට කතා කරාට පස්සේ තමයි මට නංගිව සිලෙක්ට් කරලා දුන්නේ මෙයා හොඳයිද කියලා. ඊට පස්සේ ඇත්තටම මම ඒ වෙලාවේ මට ආපු කන්සෙප්ට් එකත් එක්ක ඔලුවට ආපු අයිඩියා එකත් එක්ක මට මෙයාව සෙට් වුණා ෂූට් එක කරන්න. එතකොට මොකක්ද මේ ෆොටෝ ෂූට් එකේ කන්සෙප්ට් එක? කන්සෙප්ට් එක කියන්නේ මට ඕනුන්නේ ස්වභාව දහමත් එක්ක සතා සිපාවත් එක්ක වගේ ෂූට් එකක් කරන්න. මොකද අපේ ලංකාව හරිම ලස්සන රටක් නිසා. මම මෙනංගිව හම්බුනාට පස්සේ මෙනංගිට මං කිව්වා මගේ කන්සෙප්ට් එක මේකයි මේ විදියට කිව්වා. කිව්වම ඉතින් මෙයා වුණත් ඒක එකපයින්ම කැමති වුණා. මොකද මෙයාත් අර ෆීල්ඩ් එකට අලුත් නිසා, කියන්නේ අලුත් කියන්නේ මෙයා ෆස්ට් ටයිම් ෂූට් එක නිසා. අර ඒවගේ ඉතින් අර ස්වභාව ධර්මයත් එක්ක තමයි ඉතින් ෂූට් එක කරේ. දිනිති, මේ ෆොටෝ ෂූට් එකට ඔබ භාවිතා කරපු මේකප්, කොස්ටියුම්ස්, හෙයාර් ස්ටයිල් නිර්මාණය කරගත්තේ කොහොමද? මගේ මේකප් එකයි හෙයාර් එකයි කරේ මිස්ටර් ජොනි ගුණසේකර සහ සමන්ත ගුණසේකර. මං කැමති විදිහටම ඒක මට ඒගොල්ලෝ කරලා දුනා. හරිම ලස්සන මේකප් එකක් දාලා තිබ්බා. හරිම නැචරල් විදිහට ලස්සන්ට එක තිබ්බා. එතකොට මේ ලස්සන ෆොටෝ ෂූට් එක කරන්න හාපැටියෙක් යොදාගන්න හිතුවේයි? ඇත්තටම හාපැටියෙක් යොදා ගන්නවා කියන්නේ මොකද අපි කන්සෙප්ට් එක අර මගේ කලින් ඔළුවේ තිබ්බ එකත් එක්ක අර ස්වභාව දහමත් එක්ක යන කන්සෙප්ට් එකක් නිසා මමයි දිනිති නංගී එතකොට ජොනි අයයි කියලා කතා අපි තුන්දෙනාම එක තැනක ඉඳලා කතා කරා. අයිය මගේ ඔළුවේ තියෙන මේ වගේ කන්සෙප්ට් එකක් කියලා. ඊට පස්සේ එයා පළපුරුද්දෙන් විශාල කෙනෙක් නිසා ඉතින් එයා මට කිව්වා මේ වගේ කරමු අපි මල්ලි, මේ වගේ අපි හාවෙක්ව ගමු. අපි ඇත්තටම හාව දෙන්නෙක් ගන්න හිටියේ. හාව දෙන්නෙක් ඉතින් අපිට ඒ වෙලාවේ හොයාගන්න කාලෙත් එක්ක බැරි වුණා. ඉතින් අපි හිතුවා ඉතින් එක හාවෙක්ව දාලා ෂූට් එක කරන්න. ඉතින් අර ෂූට් එක අතරතුරදී තමයි හිතුණේ එක හාවෙක් හිටපු එක හොඳයි කියලා. මොකද ඒ හාව උනත් බැලන්ස් කරගන්න එන අමාරු නිසා ඔය විදිහට තමයි ඉතින් ෂූට් එකට හාව ආවේ. එතකොට මේ ෆොටෝ ෂූට් එකට යොදාගත්ත ලොකේෂන් එක වගේම කොච්චර කාලයක් ගියාද මේ ෆොටෝ ෂූට් එක කරන්න? ඇත්තෙම ෆොටෝ ෂූට් එකේ ලොකේෂන් එක අපි කතා කරගත්ත විදිහට අපිට ඉස්සලම අපි හිටියේ ටිකක් නාගස් වගේ තියෙන පරිසරයක් ගන්න. මොකද අපිට කාලේ කියන්නේ කාලෙත් එක්ක බැලුවම අපි සතියක් වගේ කාලෙක තමයි ෂූට් එක හදාගත්තේ. කියන්නේ අපි ෂූට් එක කරන්න ඉතින් අපිට ඒ වගේ ලොකේෂන් එකක් හොයාගන්න බැරි වුණා. පස්සේ ඉතින් මීරිගම් ප්‍රදේශයේ ලස්සන රබර් කැලයක් තිබ්බා. ඉතින් ඒක මාරම ලස්සනයි. වැඩිය කවුරුත් වැඩි එතන ගිහිල්ලත් නැහැ. අපි එතන ඉතින් සිලෙක්ට් කරගත්ත ෂූට් එකට. මලිත්, අපි මේ ෆොටෝ ෂූට් එකේ ඔබ භාවිතා කරපු තාක්ෂණය ගැනත් මතක් කරමු. තාක්ෂණයේ අතින් ගත්තම මොකද මම කලින් කරපු ෂූට් එක ගත්තම මට මේ ෂූට් එක වෙනස්ම විදියට කරන්න ඕන වුණා. තාක්ෂණය උනත් ඉහළම තත්ත්වයෙන් කරගන්න ඕන වුණා. මම මේකට ගත්තේ Sony A7 III කැමරා එකයි, 85mm ලෙන්ස් එකයි තමයි යූස් කරේ. ඒත් එක්කම ඉතින් මට තව පොඩි විල් ලයිට් එකක් ඕනේ වුණා. ඒ හින්දා මං AD6000 ලයිට් එක යූස් කරා. ඔය විදිහට තමයි තාක්ෂණය අතින් ගත්තේ. ওই ටික විතරයි ෂූට් එකට යොදාගත්තේ. එතකොට ෂූට් එක අතරතුර අමතක නොවන සිදුවීමක් තියෙනවද? ඔව්, අමතක නොවනම සිදුවීම තමයි මේ මම හීල්ස් දෙකක් දාගෙන ගියා මේ ෂූට් එකට යද්දි. ඒක මම ඒ ලොකේෂන් එකේ දාලා ඇවිල්ලා මට ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මතක් වුණා. ඒ වුණාට මං ආයේ කාටවත් කියන්න ගියේ නැහැ මේ ආයෙ ඉතින් කරදරයිනේ ගිහිල්ලා ගේන එක. මේ ඊට පස්සේ කොහොම හරි සතියකට විතර පස්සේ මම මලිත් අයියට කිව්වට පස්සේ එයා ලොකේෂන් එකට ගිහිල්ලා බලලා තිබ්බා. එතකොට ඒ තිබ්බ තැනම ඒ මං ආසම කරන සෙරප්පු දෙක තිබ්බා. ඉතින් මට ඒක අපව හම්බුණා. ඒක තමයි අමතක නොවනම සිදුවීම. එතකොට මේ ෆොටෝ ෂූට් එකට මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ? ඇත්තටම මං කලින් කරපු ෆොටෝ ෂූට් වලට වැඩි ප්‍රතිචාරයක් තිබුණා. මොකද මේක වෙනම කන්සෙප්ට් එකකට. මං අර කලින් කර ලොකුවට කන්සෙප්ට් පස්සෙන් දීපු කෙනෙක් නෙමෙයි.
ෂූට් එකක් අමුණම කරනවා. ඉතින් මේක කන්සෙප්ට් එකටත් එක්ක ගියපු හින්දා ගොඩක්ම කට්ටියෙන් ප්‍රතිචාර හම්බුණා. ඇත්තටම රංගන ශිල්පිනියන්ගෙන් පවා ගොඩක් ප්‍රතිචාර හම්බුණා ෂූට් එක හොඳයි කියලා. මොකද කන්සෙප්ට් එකත් එක්ක ගියපු නිසා බොහෝ පිරිසකින්ගෙම ප්‍රතිචාර හම්බුණා. එතකොට දිනිති ඔබට? මටත් ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වුණා. තව ගොඩක් ෂූට් වලට මට කතා කරා. හැමෝම ඉතින් කිව්වා වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් හරිම ලස්සනයි කියලා. මම දැනගන්න කැමති මලිත්, දිනිතිගෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබෙන්නේ? ඇත්තටම ලොකු සහයෝගයක් හම්බුණා. මොකද අර මං කලින් කිව්වා වගේ අර මම මේ ෂූට් එකට අර මට අවශ්‍ය වුණේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් නෙමෙයි ගන්න, ඒ කියන්නේ ශේෂ්ත්‍රයට අලුත් කෙනෙක්ව ගන්න. ඇත්තටම දිනිතිව ගන්නකොට මම දිනිතිව මට තරුෂින් නංගී කතා කරලා දෙනකොට දිනිති එක ෂූට් එකකට ඔක්ක සහභාගි වෙලා හිටපු කෙනෙක් නෙමෙයි, කැමරාවකට පේස් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් මම දිනිතිට කිව්වා මගේ කන්සෙප්ට් එක මේ වගේ දිනිති නංගී යන්නේ මෙමය කිව්වට පස්සේ ඇත්තටම එයා අර අලුත්ින්ද එයත් වැඩේට කැමති වුණා. ඉතින් කොස්ටියුම් එක මම කිව්වා. ඊට පස්සේ අපිට කොස්ටියුම් එක ඩිසයින් කරගන්න එකේ ඉඳලා ෂූට් එකේ එන්ඩ් එක වෙනස් තෙක්ම ලොකු සපෝට් එකක් හම්බුණා. මොකද මං හිතන විදිහට එයාගේ පළවෙනි ෂූට් එකේ ඉඳලා ගොඩක් එයා ආසාවෙන් වැඩේ කරා. එතකොට දිනිති මලිත්ගේ මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබුණේ? ඔව්, මලිත් අයියාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. මොකද මං මීට කලින් කිසිම ෂූට් එකක් කරලා තිබ්බේ නැහැ. ඒක නිසා මං හරියට පෝස්ට් කරන්නවත් දන්නේ නැහැ ඇත්තටම. ඒව ඔක්කොම මට කියලා දීලා මලිත් අයියාගෙනුයි ජොනි අයියාගෙනුයි ලොකු සහයෝගයක් ලැබුණා මට. මලිත්, ඔබ කොහොමද මේ ශේෂ්ත්‍රයට එන්නේ? මේ ශේෂ්ත්‍රයට එනවා කියන්නේ දැන් මං අවුරුදු 8ක් වෙනවා මේ ශේෂ්ත්‍රයේ. ඇත්තටම මේ ශේෂ්ත්‍රයට මං වෙනම ෆීල්ඩ් එකක හිටියේ. මං හොටෙල් ශේෂ්ත්‍රයේ හිටියේ. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා දිලීප කියලා ස්ටුඩියෝ. එයා එක්ක වැඩවලට ගියා. මට ෆ්‍රී දවස් වලට ඉතින් යාගේ ස්ටුඩියෝ එකේ හිටියා. ඉතින් පොඩි ආසාවක් ආවා ෆොටෝග්‍රැෆි වලට. පස්සේ ඊට පස්සේ ඇත් එක්ක වැඩවලට ගියා. ඇත්තටම ෆීල්ඩ් එකට මුලින් ඒ කියන්නේ ෆීල්ඩ් එක ඒ කියන්නේ ඉගෙන ගත්තේ ඇත්තම තරිඳු මසංකයයෙන් ස්ටුඩියෝනෙත්ම. ඇත්තට මගේ ගුරා කිව්වොත් නිවැරදි හැමදේම ඉගෙන ගත්තේ අයියගෙන් තමයි. ඉතින් අදටත් මතක් කරන තරිඳු අයව. මොකද මම අද මේ තැන ඉන්නේ තරිඳු අයිය නිසා. එයාගෙන් ඉගෙන ගත්ත දේ තමයි ඉතින් අදටත් මම ෆලෝ කරන්නේ. අදටත් එයාව තමයි ෆලෝ කරන්නේ. මෙතෙක් කල් ආපු මගේ ගමනත් එක්ක බැලුවම ලොකු ගමනක් ආවා කියලා හිතෙනවා. ඉතින් ස්තුති කරනවා තරඳුවයට අදත්. දිනිති, එතකොට ඔබේ මේ පළවෙනි ෂූට් එක කියලා කිව්වා. ඉතින් අපි දැනගන්න කැමති ආයෙත් කොහොමද ඔයා මේ ෂූට් එකට සම්බන්ධ වෙන්නේ? මට මුලින්ම කතා කරේ තර්ෂිකා කියලා මං අඳුරන අක්ක කෙනෙක්. නංගි ෂූට් එකක් තියෙනවා, ඔයා කැමතිද කරන්න කියලා එකපාරටම ඉතින් මට කිව්වට පස්සේ උත්තරයක් දුන්නේ නැහැ. මං ටිකක් අර බය හිතුණා. ඊට පස්සේ මලිත් අයිය මට කතා කරා. කතා කරලා කන්සෙප්ට් එක කිව්වට පස්සේ මට ගොඩක් ආස හිතුණා මේ විදිහට තමයි යන්නේ නංගි කියලා කිව්වට පස්සේ මට ගොඩාක් ආස හිතුණා. ඊට පස්සේ ඉතින් මම ෂූට් එක කරන්න කැමති වුණා. එතකොට මේ ශේෂ්ත්‍රයට එනවට වගේ ගෙදරින් කැමැත්තක් ලැබුණාද? කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය? ඔව්, ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා හරි කැමති. අම්මත් එක්ක තමයි හැමතැනම ඉතින් එයා එනවා. ලොකු සහයෝගයක් ලැබෙනවා අම්මා අක්කා දෙන්නම. මලිත්, ඔබ වසර ගණනාවක් වෙනවා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා. ඉතින් අලුතින් මේ ශේෂ්ත්‍රයට එන්න කැමති කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් මොකද්ද? ඇත්තටම දැන් ගොඩක් කට්ටිය මේ ශේෂ්ත්‍රය කරනවා. ඉතින් ආෆ්ටර් ද ඕ ලෙවල් වගේ ගොඩක් කට්ටිය දැන් කැමරාවක් කරන් එනවා. ඉතින් කියන්නේ ශේෂ්ත්‍රයට එනවා නම් අනිවාර්යෙන් දෙයක් දැනගෙන ඉන්න ශේෂ්ත්‍රයට. ඒ කියන්නේ ෆොටෝග්‍රෆි කැමරාවක් කරන් ෆොටෝ එකක් ගහපල්ලට ෆොටෝග්‍රෆර් කෙනෙක් වෙන්නේ නැහැ ඇත්තෙම කිව්වොත් එහෙම. මොකද අපි ආපු ගමනත් එක්ක මම ඉගෙන ගත්ත දේවලුත් එක්ක අර මං කලින් කිව්වා වගේ ගොඩක් ඉගෙන ගත්තා, ගොඩක් බැනුම් අහලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක පළපුරුද්දත් එක්ක දෙයක් ඉගෙනගෙන ෆොටෝග්‍රෆි කියන්නේ මොකද්ද, කොහොමද කැමරා එකක් බැලන්ස් කරන්නේ, ඒ දේවල් දැනගෙන ශේෂ්ත්‍රයට එන්න අනිවාර්යෙන්. ඊට පස්සේ ගමනත් සාර්ථකයි, ඉදිරියත් පැහැදිලියි. දිනිති, ඔයා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා පොඩි කාලයක් වෙනවා. ඉතින් ඔයා වගේ මේ ශේෂ්ත්‍රයට එන්න කැමති අයට ඔයාට කියන්න තියෙන මොකද්ද? ඔව්, ඇත්තටම ගොඩක් කට්ටිය බයයි ශේෂ්ත්‍රයට එන්න. සමහර අය කියනවා අපි කැමති ඇඳුමක් අඳින්න බෑ එහෙම කියලා. එහෙම නැහැ. අපි කැමති ෂූට් එකක් තෝරගෙන කරොත් අපි කැමති විදිහට ශේෂ්ත්‍රයේ ඉන්න පුළුවන්. ඉදිරියේදී ඔබ දෙදෙනාගේම වැඩ කටයුතු කොහොමද?
ඇත්තටම මගේ ඉස්සරහට ලොකු ප්ලෑන් එකක් තියෙනවා තව මේ ස්ටේට් අලුත් දේවල් කරන්න. ඉතින් ඒත් එක්කම මෙයාටත් සපෝට් එකක් දීගෙන මෙයාගේ ඉදිරි වැඩ කටයුතුත් එක්ක සපෝට් එකක් දීගෙන ලොකු වෙනසක් කරන්න මේ ශේෂ්ත්‍රයේ බලාපොරොත්තුවක් තියෙනවා. මමත් මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තුෙන් ඉන්නවා. අපේ සෙග්මන්ට් එක ගැන ඔයගලන්ගේ අදහස් කොහොමද? ඇත්තටම මට මම දැක්ක මේ ප්‍රෝග්‍රෑම් එක දැක්කා කලින්. දැක්කට පස්සේ ඇත්තටම මට ආසාවක් හිතුණා ෂූට් එකක් කරන්න, ෂූට් එකක් කරලා මේ වගේ දාන්න. ඉතින් අර මම කන්සෙප්ට් එක තෝරන ගන්නකොට මම හිතුවා අනිවාර්යෙන්ම චාන්ස් එක මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා කියලා. ඉතින් ඇත්තටම දිනන් ඇක්කව මතක් කරන්න ඕනේ. අක්කට මම කතා කරලා කිව්වට පස්සේ තමයි මට කතා කරලා දුන්නේ ලෙස්ලි අයාරා. ඇත්තටම මම බැලුවා මේක එක ෂූට් මේ ගිව් ප්‍රෝග්‍රෑම් බැලුවා. ඇත්තටම සාර්ථක හොඳ වැඩක්. ඉතින් අද අපේ කතාබහට එකතු වූ ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා චැනල් සී අපි විශ් කරනවා. Thanks, Tennessee.